පසුගිය දිනවල ජනතාව හැසිරෙනු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් ඇති වී ඇති බැවින් එය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාමාර්ග සහ දැඩි තීන්දුව තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාකාරයේදී රැස් වුණා. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකින් පරිපාලන සේවයේ නිරතහරින් සහ විශේෂ වෛද්‍යවරුන් මහාචාර්යවරුන් නියෝජනය කරනු ලබනවා. එම කමිටු රැස්වීමේදී ගත් තීරණ කිහිපයක් මෙසේ. දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම, දත් රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබා දීම, කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන්වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් කිරීම, ඉදිරියේදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හඳුනා ගැනීම සහ ඒවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම, කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතරතුර දෛනිකව අනෙකුත් රෝග සඳහාද රෝහල්ගත වන රෝගීන්ට ලබා දෙනු ලබන බාහිර සහ නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම, PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000ක් දක්වා වැඩි කිරීම, නිරෝධායන නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩ කරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම, විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වනා. මේ අතර ඇස්ට්‍රොසෙනිකා කොවිඩ් මර්ධන එන්නත ලබා දීමෙන් පසු ඇති වූ සංකූලතාවයන් හේතුවෙන් මෙරට පුත්කලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇස්ට්‍රොසෙනිකා එන්නත ලබා දී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වූ රෝගීන් ලංකාවෙත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර ඉන් 3 දෙනෙකු මරණයට පත් වී ඇත. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්තා අතුරු ආබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටිගැසීම හා එන්නත් අතර ඍජු සම්බන්ධතාවයක් හඳුනාගෙන නොමැති අතර මෙවැනි සිදුවීම් වාර්තා වීම මිලියනයකට 4ක් 6ක් අතර බව දල වශයෙන් ඇස්තමේන්තු කර ඇත. ඔහුගේ කාල සීමාවේදී අපිට රෝගීන් ප්‍රමාණය අඩු වුණත් ඒ රෝගීන්ගෙන් දැඩි සත්කාර ඒකකවලට අපි යොමු කරේ වැඩි වශයෙන්ම තරුණ, ඒ කියන්නේ අවුරුදු 30 50 අතර වෙච්ච තරුණ අය. සමහරුන්ට ඇත්තම විශේෂිත වූ මොකක්වත් රෝගයක් තිබිච්ච නැති අය. රෝගීන්ගේ වාර්තා වීමේ යම්කිසි වැඩිවීමේ ප්‍රවණතාවයක් දක්වන දේ ඉතාමත්ම හොඳ දෙයක් නෙවෙයි. ඒ පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මේ තත්ත්වය යටතේදී ඉදිරියේදී පහුගිය සිංහල සහ දෙමළ අවුරුදු සමයේදී සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරීමේ තිබිච්ච ඌනතාවය නිසා තවත් රෝගීන්ගේ වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එළඹෙන ඉතිරි සති කිහිපය ඉතාමත්ම තීරණාත්මක වෙන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.